නරියාකන්දේ කාර් රේස් ගැන හමුදාවෙන් වෙනම විමර්ශනයක්. රියදුරන් දෙදෙනා රිමාන්ඩ්, ඛේදවාචක අතරේ ඩීජේ සාදයක්. කීර්ති මෙන්ඩිස් ඇතුළු පිරිසක් මෙපුවත අපට ගෙනෙනවා. දියතලාව නරියාකන්ද මෝටර් රථ ධාවනපතේ පෙරේදා පැවති ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගයේදී සිදු වූ මාරකරි අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා කියලා හි මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා. තරගයේ පැවති ධාවනපතේ යුද හමුදාව සතු ධාවනපතයක් බවත් ඌ කිව්වා. මේ තරගයේ පැවැත්වීම සඳහා සාමාන්‍යයෙන් තරගයක් පැවැත්වීමට අවශ්‍ය සියලුම ආරක්ෂක පියවර ගෙන තිබූ බව ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් ලේකම් ෂෙහාන්ඩි තිසේරා ඒ අතර පවසලා තියෙනවා. මේ අතර මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් එම අවස්ථාවේදී තරගයට සහභාගි වූ මෝටර් රථ ධාවකයන් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන බණ්ඩාරවෙල මහේස් රථ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ දෙදෙනා මේ මස 30 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බණ්ඩාරවෙල මහේස් රථවරයා නියෝග කරලා තියෙනවා. එම තරගයේදී තරඟ අංක 5 යටතේ තරඟ වැදුරු මාතර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ධාවකයෙක් සහ තරඟ අංක 196 යටතේ තරඟ වැදුණු පේරාදෙණිය පදිංචි 47 හැවිරිදි අයෙක් මේ අතරින් ආරක්ෂිත බන්ධනාගාරගත කොට තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. මේ අනතුරින් පසුව රාත්‍රියේදී සංවිධානය කර තිබුණ බව කියන ඩීජේ සංගීත රාත්‍රියක් පිළිබඳව මේ වෙනකොට සමාජ මාධ්‍ය වැඩි විරෝධයක් එල්ල වෙලා තියෙනවා. සමාජය මේ ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා. දහවල් කාලයේදී එම ධාවනපතේ අනතුර සිදුවීමෙන් අනතුරුව 7 දිනකට ජීවිත අහිමි වෙලා තිබියදී රාත්‍රියේදී විනෝද වීම සඳහා පැවැත් වූ ඩීජේ ප්‍රසංගය යුද හමුදාවේ සහභාගීත්වයෙන් හෝ සංවිධානයකින් තොරව පැවැත්වුවක් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වා. ඒක අපිට සම්බන්ධ එකක් නෙමෙයි. මේ තරඟාවලියට එන පිරිස ඉලක්ක කරලා හෝටලයක් මගින් සංවිධානය කරපු එකක්. ඒක යුද හමුදාවෙන්වත් ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් සංගමෙන්වත් සංවිධානය කරපු එකක් නෙමෙයි. ඒ හින්දා අපි කවුරුත් සහභාගී වෙලත් නැහැ කියලා කියනවා. හැබැයි දැන් මේ වෙලා තියෙනවා කියලා කියන්නේ ෆොක්ස් හිල් නම භාවිත කරමින් දියතලාවේ හෝ බණ්ඩාරවෙල හෝටලයකදීම ඩීජේ සාදේ සංවිධානය කරලා තියෙනවා කියලා. එතකොට ෆොක්ස් හිල් ජර්නි කියන ඩීජේ සාදේ සංවිධානය කරපු කෙනාවත් මේ සම්බන්ධ කරගෙන තියෙනවා මෞබිම පුවත්පත. ඔහු කියනවලු අදාළ සාදේ සංවිධාන කටයුතු ජනවාරි මාසයේ සිට කරා. ඒ හින්දා මේ අනතුර වෙනදා වන විට එවෙනුන් රුපියල් මිලියන 3ක විතර පිරිවැයක් දරලා තියෙනවා. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙක් අපහසුවට පත් වෙන නිසා කනගාටු වෙනුණත් ඒක පැවැත්වුවා. ඒ වුණාට අපිට පාඩුයි, වැඩේ පාඩුයි. මේකට හුඟ දෙනෙක් සහභාගී වුණෙත් නැහැ කියලා තමයි ඔන්න සංවිධායක මණ්ඩලය ඒ ගැන කියන්නේ. කෙසේ වෙතත් බොහෝ චෝදනා එල්ල වෙනවා මේ ධාවනපතේ නිසි අයුරින් සකස් කොට තිබුණේ නැහැ. ඒ නිසාමයි මේ අනතුරු සිදු වුණේ කියලා කෙසේ මේ අනතුරින් අටහැවරදි කුඩා දැරියක ඇතුළු 7 දිනක් ජීවිතක්ෂයට පත්වුවා. මියගිය පිරිස අතරෙම ස්ථානීය රාජකාරී නිරතව සිටි 32 හැවිරිදි යුද හමුදා සෙබලෙක්ද අයත් වුණා කියලා තමයි අවසානයේ අපට එවැනි කඳුළු කතාවක් ඉතුරු වුණේ මේ අප්‍රේල් මාසයේ 21 වෙනිදා. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.